මලී වගේ පැතුම් සර් වගේ පැතුම් සර් මේ විරෝධය මේ ආණ්ඩුව විසින් අදගෙන යන මේ යහපාලනය කියාගෙන කරන අයහපත් පාලන ක්‍රමවේදයට විරෝධය දැක්වීමක් විශේෂයෙන්ම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරයෙක් හැටියට මම මේ විරෝධය දක්වන්නේ පළාත් පාලන මැතිවරණයේ තිබිය යුතු කාල සීමාව පැනලා ගිහිල්ලා තාම පළාත් පාලන මැතිවරණේ පවත්වන්නට මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ මේ රටේ ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් මේ රටේ නීතිය උල්ලංඝනය කරමින් අද ජනතාව වෙනුවෙන් තියෙන මේ මහජන ආයතනය විශේෂයෙන්ම පළාත් පාලන ආයතනයක් කියලා කියන්නේ ජනතා ආයතනයක්. ඒතර මේ ජනතා ආයතනය වෙනුවෙන් තියන්න ඕනි ජනතා නියෝජිතයන් තෝරාපත් කරගන්න මැතිවරණය අද තියන්නේ නැහැ. මේක කල්ලාදෑද යල්පැන ගිය ක්‍රියාවලියකට මුල පුරලා ඉන්නවා මේ ආණ්ඩුව. ඉතින් ඒකට විරෝධය දැක්වීමක් හැටියට අපි විරුද්ධ වෙන අතරම ආණ්ඩුවට අපි බල කරලා කියනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය මිහිදන් නොකර පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියන කාරණය අපි ආණ්ඩුවට බල කරලා කියනවා. මොකද මේ ආණ්ඩුව බලයට ආවේ යහපාලනය ඇති කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවා සංහිඳියාව ඇති කරනවා කියන කාරණාත් එක්ක තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. එතකොට අද ඒවා පුස්සක් බවට පත් කරලා අද මේ ආණ්ඩුව යන්නේ වැරදි පැත්තක වැරදි ගමනක. එතකොට මේ වැරදි පැත්තේ යනකොට මේගොල්ලන්ට අපි කෙලින් හිටගෙන කතා කරත් වැඩක් නැහැ ඉඳගෙන කතා කරත් වැඩක් නැහැ වාචිකව කිව්වත් වැඩක් නැහැ ලිඛිතව කිව්වත් වැඩක් නැහැ මේ ආණ්ඩුවට මේ යන වැඩ පිළිවෙලට අපිට දැන් කියන්න වෙලා තියෙන්නේ මේ මැතිවරණේ පවත්වන්න කියලා කියන්න වෙලා තියෙන්නේ ඔළුවෙන් හිටගෙන. මොකද අද මේ රටේ විශේෂයෙන්ම ජාතික වශයෙන් අද මැතිවරණේ තියන්න කියලා අද නීතිය පැත්තට ගිහින් තියෙනවා. ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන් අද ජිනීවා වලට ගිහිල්ලා තියෙනවා මැතිවරණේ තියන්න කියලා. අද මේ රටට මහා ප්‍රජාතන්ත්‍රවාදයක් දෙනවායි කියපු ආණ්ඩුව අද ඒ තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදයට වලපල්ලට අරලා තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා මේ ආණ්ඩුවට කියන්න වෙන්නේ ඔළුවෙන් හිටගෙන තමයි මේ ආණ්ඩුවට අපිට කියන්න වෙන්නේ ඔළුවෙන් හිටගෙනයි මැතිවරණේ තියන්න කියන කාරණේ අපිට කියන්න වෙලා තියෙනවා. ඒ හින්දා මම අද ඔළුවෙන් හිටගෙන කියනවා මේ ආණ්ඩුවට මේ රටේ තියෙන පළාත් පාලන මැතිවරණය තියන්න කියලා කියන කාරණේ මම මෙතෙන්දි කියනවා. මම මේ ආණ්ඩුවට කියනවා ඔළුවෙන් හිටගෙන කියන්නේ මේ ආණ්ඩුව අනිත් පැත්තට යන නිසා අපි කියනවා පළාත් පාලන මැතිවරණය වහාම තියන්න කියන කාරණේ ප්‍රජාතන්ත්‍රවාදය අද නැතිව ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට ඇදලා දාලා යහපාලනය නැති කරලා මේ කරන විගඩම අතහැරලා මේ ජනතාව වෙනුවෙන් රටේ ජනතාවගේ පරමාධිපත්‍ය රකින්න මේ ආණ්ඩුව වහාම පළාත් පාලන මැතිවරණය තියන්න කියන අභියෝගය අපි බල කරලා කියනවා. www.gossipking.lk